අයිබෝවන් රටම කතා බහට ලක් කරපු පාස්කු ප්‍රහාරයට සම්බන්ධතාවයක් තියෙනවා කියලා පසු අනාවරණය වෙච්ච වවුනැති වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරලා පහුගිය 30 වෙනිදාට, ඒ කියන්නේ මීට දවස් 3කට කලින් එළබෙච්ච 30 වෙනිදාට, මීට දවස් 2කට කලින් එළබෙච්ච 30 වෙනිදාට වසර 6ක් පිරුණා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා වවුනැති වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ මෙතෙක් කතා කළ සහ නොකළ බොහෝ තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක පහුගිය 30 වෙනිදා කරන්න හිටියත් අසනීප වෙච්ච හින්දා එක් කරන්න බැරි වුණා. ඒ නිසා අද කරනවා. සුපුරුදු පරිදි මතක් කරනවා මීඩියා එල්කේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මතක් කරනවා අද සිට අපි උත්සාහ කරනවා හැමදාම රාත්‍රී 9ට සහ උදේ 9ට වීඩියෝ දෙකක් පළ කරන්න. ඊට අමතරව හැම අඟහරුවාදාම අනිවාර්යයෙන්ම අපි සජීවී වෙනවා විවිධ ප්‍රශ්නවලට උත්තර අරගෙන සහ විවිධ ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ නිසා හැම අඟහරුවාදාම 9ට සජීවීව අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඒ කියන්නේ හෙට ඉඳන් හැම අඟහරුවාදාම රාත්‍රී 9ට. ඒ වගේම රාත්‍රී 9ට සහ උදෑසන 9ට වීඩියෝ දෙකක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. නැවතව මතක් කරනවා මීඩියා එල්කේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. අද කතාවට આવොත් එහෙම වවුනැතිව්. වවුනැතිව් ගැන අපි අද කතා කරන්නේ වවුනැතිව් ගැන මීට කලින් අපි සෑහෙන්න කතා කරලා තියෙන නිසා. ඒ තමයි වවුනැතිව් ගැන අපි මුලින්ම කතා කළේ අද ඊයක නෙමේ 2018 දී. වවුනැතිව් සිද්ධිය වුණේ 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා. 2018 නොවැම්බර් මාසේ 30 කියන්නේ එතකොට තිබ්බ දේශපාලන වාතාවරණය ගැන පොඩ්ඩක් අපි කතා කරලා ඉන්න එක හොඳයි. 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නීති විරෝධී විදිහට ආණ්ඩුක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා එවකට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කළා. ඉන් පස්සේ නීති විරෝධී විදිහට කැබිනට් මණ්ඩලය පත් කරගෙන ඉන්න අනතුරුව පාර්ලිමේන්තුව විසිරවා හරින්න කටයුතු කළා නීති විරෝධී විදිහට. 2018 නොවැම්බර් 30, ඒ කියන්නේ මේ සිදුවීම වෙන දවස වෙනකොට අර නීති විරෝධී විදිහට ආණ්ඩුමාඩු කරලා දින 34ක් ගත වෙලා තිබුණා. ඒකම එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉවත් කරලා හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් විදිහට පත් කරගෙන හරියටම මාසයක් වෙලා තිබුණා. ඊට අමතරව මීට කලින් කිව්වාගේම පාර්ලිමේන්තුවෙන් අර දැන් ඒ කියන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩුව නීති විරෝධීව පත් කළාට පස්සේ ඒකට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් සම්මත කළා. ඒ විශ්වාස භංගයේ කිඳවන්න නියමිත වෙලා තිබී ඒ විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරාජයට පත් වුණා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලට බලයක් නැහැ කියන එක සනාථ වුණා. ඒක මත පිහිටලා රිට් ආඥාවක් ඉල්ලා නඩුවක් ගොනු කරලා තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තිබෙත් ඒ ළඟ දවසකම තමා. ඉතින් එහෙම තියේදී තමා එහෙම තියෙද්දී ඒ කියන්නේ 2056 ආණ්ඩුව ආරම්භ වෙලා දින ගණනාවක් යද්දී මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂලා හිතපු නැති විදිහට ඔවුන් හිතුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කඩාගෙන වෙදිලා ආණ්ඩුව දිගටම කරගෙන යන්න හැකියාව ලැබෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන කීප දෙනෙක් ආවේ, බොහෝ දෙනෙක් ආවේ නැති හින්දා ඔවුන්ට ආණ්ඩුව කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට මේ වගේ වාතාවරණයක ආණ්ඩුවේ බලය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුවෙමින් තිබ්බා. ඒ කියන්නේ ආණ්ඩුවේ බලය කොයි වෙලේ නැති වෙයිද කියන එක ගැටලුවක් බවට පත් වෙමින් තිබ්බා. ආණ්ඩුව සම්බන්ධ පිරිස් බය වෙමින් තිබ්බා මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂලාගේ නීති විරෝධී මේ ක්‍රියාවන් අධිකරණයේ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙමින් තිබුණා. එහෙම තියෙද්දි තමා මේ කාලවකවානුව වෙනකොට ගෝඨාභය රාජපක්ෂත් කැපිපෙන චරිතයක් බවට පත් වෙලා තිබ්බා. දින 56 මේ ආණ්ඩුව පත් කරපු දවසේම ගෝඨාභය රාජපක්ෂ කැපිපෙන චරිතයකට පනපවමින් හිටියා. ඔබට මතක ඇති, අපි හැමදාම කියනවා මිට කලිනුත් කියලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂට පූජිත් ජයසුන්දර සැලියුට් ගහන ෆොටෝ එකක් ඒ දවස්වල පළ වුණා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට වෙලා යන්න ඇතුව ඉඳි ඔහු සමග සාකච්ඡා කරන්න ආණ්ඩුව පැත්තෙන් එන්නෙත් ගෝඨාභය රාජපක්ෂ. එතකොට ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කාර්යභාරයක් මේ වෙනකොට ඉෂ්ට කරමින් තිබුණා. මේ වගේ දේශපාලන වටපිටාවක තමා 2018 නොවැම්බර් 30 මේ සිද්ධිය වෙන්නේ. මේක වෙන්නේ වවුනැතිව් දිස්ත්‍රික්කයේ වවුනැතිව් පොලිස් බල ප්‍රදේශයේ තමා මේ සිද්ධිය වෙන්නේ. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය.
කලින් කිව්වගේම අපි මේ සිද්ධිය ගැන දිගටම හොයමින් හිටපු නිසා ඒ කියන්නේ දින 52 ආණ්ඩුව පත්තීමේ නීති විරෝධී ක්‍රියාවලියත් එක්ක ආණ්ඩුවට මේ කියන්නේ මේ හොර ආණ්ඩුව ඒ නීති විරෝධී ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකියාව නොලැබෙන බව දැනගත්තට පස්සේ අපිත් ඇත්තටම ඒකට විරුද්ධ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා එක නඩුවක් දැම්මා. අපි මේක ගැන දිගටම අවදියෙන් හිටපු නිසා වවුනතිව පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය මාධ්‍ය වාර්තා කළාට පස්සේ ඒක හුදකලා සිදුවීමක් නොවන බවට අපි විශ්වාස කළා. ඒ නිසා අපිත් හිතුවා අදාළ ප්‍රදේශයට ගිහිලා බලන්න. මේක වාර්තා වුණේ නොවැම්බර් 30 නොවැම්බර් 1-2 අපි වවුනතිව ප්‍රදේශයට ගියා. මාත් සමග මම ගියා. ඒ වකට ලංකාදීපේ මාධ්‍යවේදී බිඟුන් මේනෙක් ගම ගියා. ඩෙලි මිර මාධ්‍යවේදිනී පියුමි ෆොන්සේකා ගියා. අපි 3 දෙවනින්දා හෙට ගියා. 3 උදේ තමයි වවුනතිව ප්‍රදේශයට ගියේ. අපි වවුන්තිය ප්‍රදේශයට ගිහිල්ලා බොහෝ තොරතුරු හොයලා බැලුවා. අදාළ පොලිස් පුරපොල තියෙන තැනට ගියා. පොලිස් නිලධාරීන් ගණනාවක් එක්ක කතා කළා. අපි එහි යන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇවිදිලා එහි මම පස්සේ විස්තර කියන්නම්. එහි ඒක බාර පොලිස් අධිකාරීවරයා විශේෂ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ඇවිදිලා විමර්ශන ආරම්භ කරලා තිබුණේ. ඒ ආරම්භ කරන්න කලින්ම මේ පොලිස් නිලධාරී දෙදෙනාගේ ඝාතන සැලවුණා නම් සැලවුණා මේ සැලවීමත් සමගම පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා ගුවන් යානයකින් හෙලිකොප්ටරයකින් වවුන්තිව් වලට ගියා සිද්ධිය වෙච්ච ස්ථානයට. ඒ සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත් මහත්මයාත් එතෙන්ට ගියා. එතකොට පොලිස්පති පූජිත් ජයසුන්දර එම ස්ථානයේදී රවි සෙනවිරත්ට උපදෙස් දෙනවා වහාම විමර්ශන බාරගන්න කියලා පසුව ඒක ලිඛිතවත් දුන්නා. ඒ අනුව එම අවස්ථාවෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන බාර ගන්නවා. විමර්ශන බාර දුන්නේ ජයසිංහ කියන පොලිස් අධිකාරීවරයාට. ජයසිංහ කියන පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ලලිත දිසානායක ඇතුළු පිරිසක් තමයි විමර්ශන කරන්න පටන් ගත්තේ. මේ තියෙන්නේ මේ ඔබට දැන් පෙන්වන ඡායාරූපයේ තියෙනවා. මේ තියෙන්නේ සිද්ධිය වෙච්ච අවස්ථාවේ ගත්ත ඡායාරූපයක්. ඔය පොලිස් නිලධාරියෙක් වැටලා ඉන්න දර්ශනයකුත් තියෙනවා. හරි, මේ තියෙන්නේ අපි යන විට හි තත්ත්වය. ඔබට බලා ගන්න පුළුවන්. මම ඡායාරූප සහ වීඩියෝ සෙන්සරේ මාරු කරනවා. මෙන්න මේ පොලිස් මුරපොලේ එක පැත්තක එක පොලිස් නිලධාරියෙක් ඝාතන වෙලා තිබුණා. තව පැත්තක මේක ඇතුලේ තව පොලිස් නිලධාරියෙක් ඝාතන වෙලා තිබුණා. මේ තියෙන්නේ මාර්ගය. මේ තියෙන අපි විවිධ කෝණ වලින් ගත්ත ඡායාරූප. මේ දවස් මේ ඒ දවස්වල ගිහිල්ලා හරියටම 3 ගත්තේ. ඒ කියන්නේ හෙට දිනේට අපි මේ ඡායාරූප අරගෙන අවුරුදු 6ක් වෙනවා. අපි මේව පස්සේ ඕන වෙයි කියලා අපිට තිබ්බ සැකය නිසා කොයි පැති වලින් මේ සැකකාරව ඝාතනය කරන්න එන්නදැද්ද කොහොමද කියලා අපිට බලා ගන්න නිසා තමයි අපිට හොඳට පේන්නේ. අපි මේ විදිහට ඡායාරූප සහ වීඩියෝ හැම පැත්තම අහුවෙන විදිහට අරගන්න තීන්දුව කළේ. මේ තියෙන්නේ බස් රථ යන්නේ වෙතනින්ම. මේ තියෙන්නේ පොලිස් මුරපොල. අපි යන විට මේකේ ආරක්ෂාවට විවිධ පිරිස් තා පොලිසියට අමතර වෙනත් ආරක්ෂක කණ්ඩායමක් දාලා තිබුණා. එම ස්ථානයේ ගත්ත වීඩියෝ දර්ශන. මේ තියෙන්නේ වවුනතිව් පොලිසිය. වවුනතිව් පොලිසිය අසල බැනර් එකක් දාලා තිබුණා. මේ තියෙන්නේ බැනර් එක. මේව තමයි ඇත්තරම අපි ගත්ත ෆොටෝ සහ වීඩියෝ. අපි කතාවට ආවොත් එහෙම මේ 30 මේ ප්‍රහාරය මිය ගිහින් තිබුණා පොලිස් නිලධාරීන් දෙන්නෙක්. එක්කෙනෙක් ගාල්ල උඩුගම පදිංචිව හිටපු පොලිස් කොස්තාපල් 82162 WGNI ප්‍රසන්න. එයාට අවුරුදු 35 ඒ වෙනකොට. එයාට පෙර පාසල් වියේ පසු වෙන දරුවෙක් ඒ වෙනකොට හිටියා. ත්‍රස්ත විමර්ශන අංශයේ රාජකාරී කරලා වවුන්තිය පොලිසියට ඇවිල්ලා තියෙන්නේ. එයා 2019 ජනවාරි මාසයේ ස්ථාන මාරුවක් අරගෙන යන්න නියමිත වෙලා ඉඳලා තිබ්බා. ඒ වගේම තමයි මියගිය අනිස් මරණපත් වෙච්ච අනිත් පොලිස් නිලධාරියා අම්පාර කල්මුණේ පදිංචිව සිටපු පොලිස් කොස්තාපල් 86/24 ජී දිනේෂ්. එයා මිය යන විට 28 මීදී පසු වෙලා තිබ්බා. ත්‍රිකුණාමලයේ රාජකාරී කරලා වවුනතිව් පොලිසියට ස්ථාන මාරු වෙලා ඇවිදිලා ඔහු වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. මේක උනේ 30 ඊට කලින් දවසේ 29 2018 නොවැම්බර් මාසේ 29 වෙනිදා වවුනතිව් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත රාජකාරී නිවාඩු අරගෙන ගිහිලා තිබ්බා.
එයා ඊට කලින් වැඩකරපු පොලිසියට යන්න තමයි ගිහිල්ලා තිබ්බේ. ස්ථානාධිපතිගේ රාජකාරි ආවරණය කළේ ඒ පොලිසියේ හිටපු උපපොලිස් පරීක්ෂකවරු දෙදෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච උපපොලිස් පරීක්ෂක K.M. ආරියරත්න මහත්මයා. 29 රෑ 10 ඉඳන් පහුවදා එක වෙනකන්, අලියුම එක වෙනකන් ඒ කියන පැය කීපයක විශේෂ මෙහෙයුමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාම ලෑස්ති කරලා තිබුණා. ඒ මෙහෙයුම ඒ අනුව වවුන්තිව් පොලිස් බලපදේශයේ ක්‍රියාත්මක වුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේම මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා අලියුම එක වෙනකන්. සිදුම වෙච්ච පොලිස් මුරපතලේ සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ වවුන්තිව් පොලිසියට කිලෝමීටර් 1.5ක් විතර දුරින්. පොලිස් ඒ මුරපොලේ ඉඳන් මාර්ගයේ අනුව බැලුවොත් එම කිලෝමීටරයක් විතර ඈතින් ගුවන් හමුදා කඳවුරක් තිබ්බා. ඊට පස්සේ ඊට එහා නාවික ගුවන් හමුදා කඳවුරක් තිබ්බා. තව ටිකක් එහායින් ඊට STF කඳවුරකුත් තිබුණා. එතකොට මේ සිද්ධිය වුණේ වෙන්න දවස් 3කට කලින් තවත් විශේෂ සිද්ධියක් වුණා. ඒ තමයි හිටපු නාවික හමුදාපති එක්කම එවකට ආරක්ෂක මාණ්ඩලිකේ ප්‍රධානි අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් කරලා තිබුණා. ඔහු රිමාන්ඩ් කළේ නොවැම්බර් මාස 28. ඒකට හේතුව තමයි කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන චූදිතයෙක් වෙච්ච නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් තෙට්ටිආරච්චිට සැඟවීමට සහ පැන යාමට ආධාර අනුබල දුන්නා කියලා තමයි රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත්තේ. එතකොට මේ නාවික හමුදාවත් ඉන්න පැත්තකදී මේ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය වුණාට පස්සේ සමහරු මේකට නාවික හමුදා වේ සම්බන්ධතාවයක් තියෙනවද කියලත් සැක කරන්න පටන් ගත්තා. එතකොට අර කලින් කිව්වාගේම මේ පොලිස් මුරපොලට 4 දෙනෙක් අනුයුක්ත කරලා 4 දෙනාගෙන් දෙන්නේ තම ඝාතනය වුණේ. තව එක්කෙනෙක් 19 කටයුතු කරන නිවාඩු වරගෙන ගිහින් තිබ්බා. අනිත් එක්කෙනා වැටලීම කරලා ඉවර වෙලා නැවත පොලිසිය බලාගෙන හින් තිබ්බා. ආයේ ඒ ඔහු පාන්දර එකට විතර යනවා. ඉන් පස්සේ පාන්දර 6ට විතර වෙනත් පොලිස් නිලධාරියෙක් රාජකාරියට ආවට පස්සේ තමයි දැකලා තිබ්බේ නිලධාරීන් දෙදෙනා අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙනවා කියලා. ඔහු ඒ අනුව වවුන්තිව් පොලිසියට දැනුම් දෙනවා. වවුන්තිව් පොලිසියෙන් කොට්ටාස පාර පොලිස් අධිකාරිය තුළ නිලධාරීන්ට දැනුම් දෙනවා. ඒ අනුව තමයි මේ විමර්ශන පටන් ගන්නෙ. එතකොට පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ රිවෝල්වර් දෙකක් සහ උණ්ඩ 10ක් අතුරුදන් වෙලා තිබ්බා. වෙන මොනවත් අරගෙන ගිහිල්ලා තිබ්බේ නැහැ. ඔවුන්ට වෙඩි තියලා සහ අවානුෂික විදිහට අර කැපුම් තුවාල එල්ල කරලා කැපු කපලා තියෙනවා කියලා බැලූ බැල්මට පෙනුණා. දිනේෂ් කියන පොලිස් කොස්තාපල්වරයාගේ සිවුර වැටලා තිබ්බේ පොලිස් මුරපොළ අසල එළියේ. එයාගේ අද්දක පිටිපස්සට කරලා ගැට ගහලා තිබුණා. හිසට වෙඩි තිබුණා කියලා පේන්න තිබුණා. ඊළඟට ප්‍රසන්න කියන පොලිස් කොස්තාපල්වරයා ගේ සිරුර තිබුණේ ඇඳ ඇතුළ ඇඳක් උඩ. ඒ කියන්නේ පොලිස් මුරපොළ ඇතුළේ, අපි අර කලින් පෙන්නු පොලිස් මුරපොළ ඇතුළේ. ඔහුගේ අත් දෙකේම කැපුම් තුවාල තිබුණා කියලා තිබ්බා. බෙල්ලේ දරුණු කැපුම් තුවාලයක් තිබ්බා. ඒකම වෙඩි ප්‍රහාරයක් එල්ල කරපු සලකුණුත් තිබුණා කියලා තිබුණා. ඒ කියන්නේ ඔහුයි මේ ඝාතනය කරන්න ආපු පිරිස අතර යම් පොරබැදීමක් වුණා කියන සලකුණු තිබුණා කියලා ඒ දවස්වල කිව්වා. වවුනතෙව් කියන්නේ මොකද්ද? කොයි වගේ පැත්තක්ද? වවුන්තිව් කියන්නේ යුද සමයේ LTTE එකේ නායකයෙක් වෙච්ච කර්නල් කරුණා අම්මාන්ගේ බල ප්‍රදේශයක්. කරුණා අම්මාන් වගේම පිල්ලයන්ගේත් ප්‍රබල බල ප්‍රදේශයක්. දැනටමත් ඒ කාලේ විතරට මේ දැනුත් පිල්ලයන්ගේ අනසක හොඳට තිබ්බ තියෙන ප්‍රදේශයක් තමයි වවුන්තිව් කියන්නේ. මේ 2018 මේ සිදුවීම වෙනකොට කවුද මෙයා? මේ පිල්ලයන් බන්ධනාගාරගත වෙලා තිබ්බේ. ඊට කලින් ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කරලා තිබුණා. ඒ අනුව 2018 නොවැම්බර් 30 මේ සිද්ධිය වෙනකොට පිල්ලයන් හිටියේ බන්ධනාගාරගත වෙලා. ඔහු බන්ධනාගාරගත වෙලා ඉන්න කාලයේදී තමයි සහරාන්ගේ සහෝදරය ඇතුළු පිරිසත් 2017 අල්ලියාර් හන්දියේ ස්ටීමර් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වෙලා හිටියේ. එතකොට ඒක පිල්ලයන්ුත් පිළිගෙන තියෙනවා. යුද සමයේ වවුනතිව් වල LTTE සහ හමුදාවේ බෙදුමේ රේඛාව, කියන්නේ ලයින් එක වෙන් වෙලා තිබ්බ මේ වවුනියාව වවුනතිව් කියන පොලිස් පුරපොල දැන් තියෙන මේ කාලේ වෙනකොට තිබ්බ ප්‍රදේශය හරහා නැගෙනහිර යුද්ධය අවසන් වුණාට පස්සේ මේ 2017 ජූලි මාසේ 26 වෙනිදා වවුනතිව් වල පොලිස් මේ වවුනතිව් පොලිස් ස්ථානයේ විවෘත කළා. වවුනතිව් පොලිස් ස්ථානාවේ පළවෙනි පොලිස් ස්ථානාධිපති රෑ විදිහට පොලිස් පරීක්ෂක සමින්ත කුමාර කටයුතු කරලා තිබුණා.
2018 නොවැම්බර් මාසේ වෙනකොට, ඒ කියන්නේ මේ සිද්ධිය වෙනකොට වවුනතිව් පොලිස් ප්‍රදේශය ග්‍රාම සේවාසම් 16කින් සමන්විත වුණා. 2000 ජනගහණය 22386යි. ඉන් 23,000ක්ම දෙමළ ජාතිකයෝ, මුස්ලිම් ජාතිකයෝ 79 දෙනෙක් සහ සිංහල ජාතිකයෝ 7 දෙනෙක් එම් ප්‍රදේශවල ජීවත් වුණා. හින්දු කෝවිල් 52ක්, ක්‍රිස්තියානි පල්ලි 5ක්, පන්සලක් සහ මුස්ලිම් පල්ලියක්, පාසල් 18ක් වෞර්තිය පොලිස් පද ප්‍රදේශයේ තිබුණා. මේ ඔක්කොම තිබ්බේ කිලෝමීටර් 113.7 වර්ග කිලෝමීටර් 113.75ක වෙච්ච අපසරියක. මේ තොරතුරු ඔක්කොම අපි ඒ දවස්වල වෞනතිව් පොලිසියට සහ වෞනතිව් ප්‍රදේශය ඇවිදලා මේ සිද්ධිය වෙච්ච වකවානුවේ 2018 නොවැම්බර් මාසේ 3 වෙනිදා 4 වෙනිදා වගේ දවස්වල අපි හොයාගත්තු කරුණු. ඒක මේ ප්‍රදේශයේ සිංහල ජනතාව කීප දෙනෙක් හිටියා. ගල්ලෝ යෝජනා ක්‍රමයෙන් අවතන් වෙච්චයි පදිංචි කරලා තිබුණ නිසා. හැබැයි අර පන්සල පිටලා තිබෙත් ඒ හරියේ යුද්ධේ කාලේ ඔවුන් මේ ප්‍රදේශය අතහැරලා ගිහින් තිබුණා. ඒ නිසා තමාර 7 දෙනෙක් වගේ පොඩි සංඛ්‍යාවක් ඒ ප්‍රදේශයේ ජීවත් වුණේ. දැන් යුද්ධෙන් පස්සේ 2010න් පස්සේ මේ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා එහෙම ලොකුවට වාර්තා වෙලා තිබ්බේ නැහැ. ඊටාම සාමකාමීව තිබ්බ පැත්තක්. එතකොට වර්ධනුත් කතා වෙන මහවිරු සමරුව තිබ්බේ මේ කාලේ, මේ කාලව කොහොමනුවේ. මහවිරු සමරුවේදී කරන්නේ මියගිය පුද්ගලයන් සමරන එක, යුද්ධයේදී මියගිය ඥාතීන් සමරන එක. එතකොටම ඥාතීන් LTT නම් LTT අය තමයි සමරන්නේ. ඉතින් ඒකට ඒක මරුණය සමරීමක් මිසක් LTT සැරිමිරක් නෙමෙයි. LTT එක යුද්ධ කාලෙත් නම් මේක තිබ්බා. ප්‍රභාකරන් ඉන්න කාලෙත් නම් මහවිරු සමරුව තිබ්බා. හැබැයි යුද්ධෙන් පස්සේ ඒක සම්පූර්ණයෙන් පරිවර්තනය වුණේ ඥාතීන් සමරන ඒවා විදිහට. යුද්ධෙන් පස්සේ 2009 යුද්ධෙන් පස්සේ වැඩිම මහවිරු සමරු ප්‍රමාණයක් තිබ්බ වසර තමයි 2018. ඒ කියන්නේ 2018 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැති විදිහට පත්වෙච්ච කාලවකවානුවේ තමයි වැඩිම මහවිරු සමරු ප්‍රමාණයක් ලංකාවේ තිබ්බේ කියලා වාර්තා වෙන්නේ. ලොකුම මහවිරු සමරුව තිබ්බෙත් ඒ වසරේ කිරිනොච්චේදී. ඒ සියල්ල සාමකාමීව තිබ්බා, කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැතුව. සාමාන්‍යයෙන් කරන්නේ සුසාන භූමි සුද්ධ කරලා මප්පහන් පත්තු කරනවා, ඔයගේ දේවල් තමයි මහවිරු සමරුව කියලා කරන්නේ. හැම වසරකම වගේම මේ කාලෙදි මියගේ ඥාතීන් සමරන මේ කාලෙදි වවුන්තිව් ප්‍රදේශයේත් අනුස්මරණයක් තියෙනවා. ඒ අනුස්මරණය වවුන්තිව් වල 2018දී අනිත් පැතිවල වගේ ටියල්ල කෝට සමරන්න ලෑස්ති කරලා තිබ්බට පොලිසිය දැනුම් දීලා තියෙනවා, වවුන්තිව් පොලිස් ස්ථානාධිපතිරයා දැනුම් දීලා තියෙනවා, ඒක එහෙම කරන්න එපා, මේක සාමාන්‍ය විදිහට සරලව කරන්න කියලා, සමරීමක් විදිහට විතරක්. ඒ අනුව හඩ් ගහලා කරන්න තිබ්බ එක නතර කරන්න වුණා. මේක කරන්න තිබ්බ 2018 නොවැම්බර් මාසේ 27. ඒ අනුව නොවැම්බර් මාසේ 27 සාමාන්‍ය විදිහට කියක් ගමේ ඒ සමරුම ගියා, කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. මේක මේ කරන්න තිබෙත් STF කැම්ප් එක තිබ්බ තැන. මොකද සුසාන භූමි තිබ්බ ප්‍රදේශයේ තමයි STF කැම්ප් එක හැදුවේ කියලා චෝදනාවක් තියෙන. ඒ අනුව ඒ ළඟ තමයි කරන්න ගියේ. කොහොම නමුත් 2018 නොවැම්බර් මාසේ 27 වෙනිදා කිසිම ගැටලුවක් නැතුව මහවිරු සමරුම කළා. නීති විරෝධී දේවල් කිසිම දෙයක් නොවී. මේ මහවිරු සමරුවට අනිත් බොහෝ දෙනෙක් අතරේ වවුනතිව් කන්නන් කුඩා කරණයාකන්තිව් කියන ප්‍රදේශයේ පදිංචිලා හිටපු කදිර තම්බි ඉරාජ කුමාරන් ඇවිල්ලා හිටියා මහවිරු සමරුවට. ඔහුගේ නම කිව්වේ පසුව අත්තරංගුවටපත් තුච්ච මේ වවුනතිව් පොලිසිය දෙන්නා ඝාතනය කළා කියලා. පසුව අත්තරංගුවට ගත්තු අයගෙන් එක්කෙනෙක් තමයි ඔහු. දැන් වවුනතිව් පොලිසිය නිලධාරින් දෙදෙනා මැරුවාට පස්සේ ඒ ප්‍රදේශයේ කතාබහක් පතුරවන්න පටන් ගත්තා. මහවිරු සමරුවට ඉඩ දුන් නැති නිසා තරහට තමා මේ පොලිස් නිලධාරින් ඝාතනය කළේ කියලා. එතකොට ඒ අනුව මේ වෙච්ච කෙනේ පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කරපු ගමම්ම වවුන්තිව් පොලිසියෙන් ගිහිල්ලා අත්තරංගුවට ගත්තා. අර මං කලින් කිව්ව පුද්ගලයා කදිර තම්බි ඉරාජ කුමාරන් එමතා අජන්තන්ව අත්තරංගුවට ගත්තා. අජන්තන් කාලයක් LTT සංවිධානය කටයුතු කරපු කෙනෙක්. ඔහු හැඳින්නුවේ ඇල්ෆා 9 කියලා. අජන්තන් අත්තරංගුවට ගත්තා. ඊට පස්සේ හෙල්තරා වුණා මේ සමරුමට කිල්නොච්චේ ඉඳන් තව කෙනෙක් ආවා කියලා. කිල්නොච්චියේ වට්ටකච්ච ප්‍රදේශයේ පදිංචි කට්සන් පාරේ තමයි පදිංචිලා හිටියේ. වට්ටකච්ච කට්සන් පාරේ පදිංචිලා හිටපු R සර්වනාදන්. වවුන්තිව් පොලිසියෙන් දැනුම් දුන්න සරණාදන් වත්තරංගුවට ගන්න කියලා කිල්නොච්ච පොලිසියට. කිල්නොච්ච පොලිසිය සරණාදන්ගේ දෙට්ටියද සරණාදන් හිටියේ නැහැ.
ඊට පස්සේ ඇයි අපේ ගෙදරට පොලිසියෙන් ආවේ කියලා බලන්න සරණාදන් කිල් නොචි පොලිසියට ගියාට පස්සේ තමයි සරණාදන් අත්අඩංගුවට ගත්තේ. හැබැයි දකුණේ මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ ගේවට කළා, ඔහු අත්අඩංගුවට ගත්තා කියලා. හැබැයි ඇත්තටම උනේ ඒක නෙමෙයි. ඔබට බලන්න පුළුවන් මේ තියෙන්නේ 2018 දෙසැම්බර් මාසේ පළවෙනිදා ලංකාදීප ප්‍රවෘත්තිය. මේක මේ මම ලියු ප්‍රවෘත්තියක්. ඒකෙදි මේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ කිල්ලොච්ච පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ගැන තියෙනවා. මම ඒ නිවුස් එක කියවන්නම්. මම ලියුව නිවුස් එක වවුන්තිව්හිදී පොලිස් නිලධාරින් දෙනෙකු ඝාතනය කිරීම සිද්ධියට අදාළව එක්සැක්කරයෙකු කිල්ලොච්ච ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරු ඊට දිනකට පෙර වවුන්තිව් ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත්තත් නිශ්චිතවම ඔහු මේ අපරාධයට සම්බන්ධ දැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවත් පොලිසිය කිය. කිසිම සාක්ෂිය නැතුව තමා වවුන්තිව් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ ගන්න කියලා දැනුම් දුන්නේ. ඊයේ දින සිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කිල්නොච්චියේ ඔහුගේ නිවසට පොලිස් රැකවල්ලා තිබී ඇත. පොලිසියෙන් ඔහුගේ නිවසට යන විට ඔහු නිවසේ සිට නැති අතර ඔහු නිවසට පැමිණි පසු පොලිසිය ආවේ ඇයිදැයි බැලීමට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ එම පුද්ගලයා 48 අවුරුදු වියේ පසු වෙන අයකි. ඒ කියන්නේ ඇත්තටම මේ දකුණේ මාධ්‍ය කොහොම වාර්තා කළත් අපි ඒ කාලේ මේක හරියට වාර්තා කළා. 2018 දෙසැම්බර් මාසේ පළවෙනිදා මේක වාර්තා කළේ ඒ පුද්ගලව අත්අඩංගුවට ගත්තේ කිසිම සාක්ෂියක් නැතුව තමා ගත්තේ. එතකොට වවුන්තිව් පොලිසිය තමා මේ දෙන්නම අත්අඩංගුවට කිල්නොච්චියෙන් වවුන්තිව් වලට බාර දෙනවා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන පටන් ගත්තට පස්සේ වවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. එතකොට අර අපි වවුන්තිව් වලට යද්දී අජන්තන් සහ මෙයාව අත්අඩංගුවට ගන්න තිබී. අපි ගියේ 3 වෙනි තමා වවු කියන්නේ 2018 දෙසැම්බර් 3 තමා ඒ පැත්තේ අපි ඇවිද්දී 3-4 වගේ දවස්වල 3 වෙනිදා වෙනකොට මේ දෙන්නවම අත්අඩංගුවට අරගෙන තිබ්බා. එතකොට පැහැදිලිවම අපි යනකොට කිසිම සාක්ෂියක් තිබ්බේ නැහැ. ඔවුන් අත්අඩංගුවට ගන්න කිසිම සාධාරණ හේතුවක් තිබ්බෙත් නැහැ. හුදු සැකයට විතරයි ඔවුන් අත්අඩංගුවට අරගෙන තිබ්බේ. එතකොට අපි ගියපු දවසේ හවස අපිට ආරංචි වුණා පොලිස් SIS එකෙන්, රාජ්‍ය බුද්ධි සේවයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාට තොරතුරක් දීලා තියෙනවා කියලා. මේ ඝාතනයට ඇඳපු පොලිස් නිලධාරීන් දෙනා ඝාතනයට ඇඳපු ජැකට් එකක් වෙලක් අයින බෝක්කුවක් යට තියෙනවා කියලා. ඒ දවස්වල වැස්ස, අපි යනකොටත් එහි වැස්ස තිබුණා. එතකොට මේ වැහි දවස්වල වුණාට පොලිසිය තීරණය කළා මේකට පොලිස් බල්ලෙක් දාන්න. එතකොට පොලිස් බල්ලා ගිහිල්ලා එතන ඉව කරලා බල්ලා කෙලින්ම ගියා ජන්තන් ගෙදෙට්ට. ඊළඟ ප්‍රශ්නේ තමයි තොරතුරු ලැබිලා තිබුණේ ජැකට් එකක් තියෙනවා කියලා. හැබැයි තිබුණේ ජැකට් එකක් නෙමෙයි, තිබිලා තිබ්බේ බෑග් එකක්. බෑග් එක ඇතුලේ තමයි ජැකට් එක තිබිලා තිබ්බේ. එතකොට බෑග් එක ඇතුලේ තියෙන ජැකට් එක එළියට පේන්නේ බෑග් එක, ජැකට් එක නෙමෙයි. කොහොමද SIS ප්‍රධානියා නිලන්ත ජයවර්ධන දැනගන්නේ මේක ඇතුලේ තියෙන්නේ ජැකට් එකක් කියලා? බෑග් එක ඇතුලේ. කොහොම නමුත් පොලිස් බල්ලා ඒක ඉව කරලා ජැකට් එක බල්ලා කෙලින්ම ගියන්නේ අජන්තන්ගේ ගෙදෙට්ට. ඒ වෙනකොට අජන්තන් අත්තරමුට පත්තලා දවස් 3ක්. අජන්තන්ගේ ගෙදෙට්ට ගියාට පස්සේ මීඩියා හරහා ප්‍රචාරය කළා, හරි දැන් LTT එක තමා කළේ, අජන්තන් තමා කළේ කියලා තහවුරුයි වගේ අදහසක් එන එකක්. හැබැයි ඒ පැත්තේ ප්‍රදේශවාසීන් අපිත් එක්ක කිව්වේ, ඔය වෙලට යන්නේ නැන මිනිස්සු කිව්වේ ඊට කලින් මේ කියන්නේ පොලිස් නිලධාරින් ඝාතනය වෙච්ච දවසේ ඉඳන් එහෙම එකක් තිබ්බේ නැහැ. කොහ හදිස්සියේ එතකොට කවුද මේක ප්ලෑන් කරේ ජැකට් එක සහ බෑග් එක? ඒ වගේම තමයි ගෙදර අය කිව්වා, අපි අජන්තන්න ඊට පස්සේ හම්බෙන්න ගියා, අජන්තන් නිදහස් වුණාට පස්සේ අජන්තන් ගෙදර ගියා. අජන්තන්ගේ ගෙදර අයත් අපිත් එක්ක කිව්වේ මේක මේ ඇඳ යට තිබ්බ එකක්. ඒ දවස්වල බුද්ධියංශයෙන් කියලා නිතරම එනවා. ඒ ආපු අය ගිනිහින් දාලා මේක ප්ලෑන් කළා කියලා තමයි ඔවුන් විශ්වාස කළේ. මේක ඇඳ යට තිබ්බ එදා උදෙත්, ඇඳ යට 3 වෙනිදා උදෙත් ඇඳ යට තිබ්බ එක කොහොමද අජන්තන්ගේ අර පොලිස් බල්ලෝ ගියපු තැනට ගියේ? එතකොට පැහැදිලිවම කාට හරි වමනාවක් තිබ්බා මේක LTT එකට පවරන්න සහ මේක LTT එකට වගකීම දාලා ඇත්ත අය අනිත් ඇත්ත පැත්තට විමර්ශන යන එක නතර කරන්න. ඊට පස්සේ 2018 දෙසැම්බර් 3 කියන්නේ අපි මේ සිද්ධිය වෙච්ච දවසේ, ඒක මේ පොලිස් බල්ලා ගියපු දවසේ ජැකට් එක ගැන තොරතුරු හම්බුන දවසේ, අපි එහි හිටපු දවසේ
ආරක්ෂක මණ්ඩල රැස්වීම තිබ්බා. ඒ ආරක්ෂක කවුන්සිල් රැස්වීමේදී මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දීලා තිබුණා, වාචික උපදෙසක්. යුද හමුදාවට මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. මොකද යුද හමුදාව කියලා තිබුණා මේක මෛත්‍රීපාල සිරිසේනට මේක එල්ටීටීකින් කරපු වැඩක් කියලා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ඊට අදාළ තොරතුරු ලබා දෙන්න කියලා දැනුම් දුන්නා. 2018 දෙසැම්බර් 5 යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය චුලාකොරිතුවක් වියස්සනින් යූ හාමු එලයිඩක් බූ ආ මා එලයිඩක් බුද්ධි එලයිඩක් 200 ඒ එලයිඩක් එක එලයිඩක් එන්සි එලයිඩක් 7 කියන අංකෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බුද්ධි වාර්තාවක් එව්වා. 2018 නොවැම්බර් මාස 29 වෙනිදා රෑ 10 ඉඳන් 2018 නොවැම්බර් 20 උදෑසන 6 වෙනකන් කාලපරාසය ඇතුළත මේ දුරකථන සංඥා කුළුණු උපයෝගී කරගෙන කළා කියලා විස්තරාත්මක විශ්ලේෂණයක් කළා කියලා තමයි වල තිබ්බේ. ඒක මෙහෙම තිබ්බා. ඒක තියෙන්නේ මෙහෙම. විශේෂගත පුද්ගලයා අවසර දෙකකට පෙර කටාර රාජ්‍යයේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර දැනට අයිත්මලේ ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යන බවත් ඔහුගේ බිරිඳ තැපැල් කාර්යාලයක සේවකවරුන් ළමඩ බවටත් අනාවරණය වී ඇත. ඔහු පුනරුත්ථාපනය නොවූ එල්ටීටීඊ සමාජික බවට අනාවරණය වී ඇත. තවද මෙම පුද්ගලයා දේශීය හා විදේශීය හිටපු එල්ටීටීඊ සමාජිකයන් සමග රහසිගතව සම්බන්ධකම් පවත්වනු ලබන බවත් ඔහු සමාජයේ සාමාන්‍ය පුද්ගලික වශයෙන් පෙනී සිටියද ඉතා ක්‍රියාශීලීව රහසිගතව ක්‍රියාකාරම නිතැනෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත කියලා මේ වෙලා තියෙන්නේ. මඩකලපුවේ තිරුපෙරුත්තුරේ පාරේ පදිංචි පුද්ගලයෙක් ගැන තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඝාතනයේ එල්ටීටීඊගේ පුනරුත්ථාපන නොවූ කෙනෙක් කළා කියලා තමයි අඟවන්න උත්සාහ කරලා තියෙන්නේ. ඊට පස්සේ 2018 දෙසැම්බර් 8 වෙනිදා ආය පාරක් එවනවා යූහාමූ එලයිඩක් බූ ආ මා එලයිඩක් බුද්ධි එලයිඩක් 200 ඒ එලයිඩක් එක එලයිඩක් CNC එලයිඩක් 7 අංකයෙන් දෙවැනි තොරතුරු වාර්තාව එවනවා. ඒකේ තියෙනවා ශීර්ෂකගත සිදුවීම සැබැඳිව මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙතින් සිදු කරන ලබන විමර්ශනයේදී අනාවරණය වූ හොඳට බහගන්න. මේකේ තියෙන්නේ මෙහෙම. මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙතින් සිදු කරන ලබන විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු යොමු අනුව ආදරණ ලිපිය මගින් ඉදිරිපත් කර ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය වන ලද තොරතුරු ඔබගේ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රයෝගික කර ගැනීම වෙනුවෙන් පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ කියලා කියනවා. මොකක්ද ඒක කියන්නේ? ඒක කියන්නේ අර මිය ගියපු ගණේෂ් දිනේෂ් කියන පොලිස් නිලධාරියා අපි ඔහුගේ ගෙදරටත් ගියා. ඔහු ගැන තමයි කියන්නේ. අදාළ සිදුවීමේදී මිය ගිය ගණේෂ් දිනේෂ් නැමැති කල්මුණියේ ප්‍රදේශයේ පදිංචි දමිල ජාතික පොලිස් නිලධාරියා ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 3ක් පමණ දුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බවත් ඔහු විසින් මෙම කාන්තාව වෙන වෙත එවනු ලබන මුදල්ද මෙම පොලිස් නිලධාරියා විසින් ලබා ගැනීමක් සිදු කර ඇති බවත් තොරතුරු වාර්තා විය. එම කාන්තාවගේ සැමියා උක්ත සිදුවීමට සති කිහිපයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර පසුව ඔහු හට බිරිඳ හා දිනේෂ් නැමැති පොලිස් නිලධාරියා අතර පවත්නා අනියම් සම්බන්ධතාවය හා ඇය මාර්ගයෙන් මෙම පොලිස් නිලධාරියා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මාර්ගයෙන් ඔහු හට දැනගැනීමට ලැබී ඇති බවට තොරතුරු වාර්තා විය. මෙම අනියම් සම්බන්ධතාවයේ හේතුවෙන් හේතු කොටගෙන ඇගේ සැමියා විසින් දෙනු ලැබූ කොන්ත්‍රාත්තුවක් මත හෝ ඇගේ සැමියාගේ මැදිහත් වීමකින් ඝාතන සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇත. මේක ඒතකොට පැහැදිලිවම කියන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය කරපු විමර්ශන දනාවරණය වුණා කියලා. චූලා කුඩුතුවක් අස්සම් කරලා ඉවන්නේ. හැබැයි අපිටත් ආරංචි වුණා. අපි වවුනතිව් ගියාට පස්සේ අපිටත් ආරංචි වුණා මේක මේ කවුරු හරි ලොකු ප්‍රචාරයක් යවන්න උත්සාහ කරනවා මේක එල්ටීටී එකට බැර කරන්න සහ මේක ඇත්ත කතාව වහන්න. මේ තියෙන්නේ අපි ගිහිල්ලා වාර්තා කරපු එක අපේ ලිපිය. මෙතන අපේ ලිපිය අපි පැහැදිලිවම දැම්මා දිනේෂ්ගේ පෙම් පළහිලව්ව. මෙතන ඔබට බලා ගන්න පුළුවන් වෙයි දිනේෂ්ගේ පෙම් පළහිලව්ව කියලා. 2018 දෙසැම්බර් මාසේ අපි ලියපු ලියුමෙම අපේ ආටිකල් එකේම අපි ලිව්වා දිනේෂ්ගේ පෙම් පළහිලව්ව කියලා. මෙමෙ පතරුණ කතාව සම්පූර්ණ අසත්‍යයි කියලා. එතකොට මේ කතාව පතරවලා තියෙන කවුරුවත් නෙමෙයි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය. අපේ කතාවේ දැන් අපි කියනවා නම් මේක බොරුවක්, කිසිම සාක්කියක් නැහැ පෙම්හල් අපිලා හවිලාගේ කතාව කියලා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට ඒක තේරෙන්නේ නැද්ද? එතකොට පැහැදිලි චේතනානුතව ඇත්ත කතාව වහන්න වෙන කතාවක් යුද හමුදාව ගොතනවා. අපි අපේ කතාවේදී මේක ඇත්ත කියනවා. ඒ විතරක් නෙමෙයි අපි අපේ කතාවේදී මේ සැක්කරුවන් දෙදෙන අත්අඩංගුවට ගැනීම ගැන කියලා මේ ඔය දැනට යන එක එක කතා ඔක්කොම කියලා අපි දිගටම කියලා තියෙනවා.
අජන්තන් සහ මේ අනිත් එක්කෙන අත්තරංගුවට ගත්තට ඔවුන්ට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා සැක්කරුවන්ට මේ අපි ඒ වෙන වෙලේ ජාවාරම් ගැන පොලිසියදී බඩු පාවුඩු ගැන මේ ඔක්කොම ගැන අපි කතා කරලා තියෙන ප්‍රහාරයට ආපු පැත්ත කොහෙද පැහැදිලිවම අපි කියලා තියෙනවා මොවුන් අත්තරංගුවට ගත්තට ඊට අදාළ කිසිම සාක්ෂියක් නැහැ කියලා. එතකොට අපි ඒ කාලේ දැනන් හිටපු එක අපි ඒ කාලේ ඒ පැත්තේ ගිහිල්ලා දින දෙක තුනක් ගිහිල්ලා අපි හොයද්දි අපි අනාවරණය කරගත්ත එක යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලයට හොයාගන්න බැරිද? එතකොට ඇයි යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගට මේ තොරතුරු දෙන්න ගත්තේ? දෙන්න ගත්තේ මොනවට නිසාද? මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් පැත්තකට විමර්ශන යොමු කරයිද කියන එක මත. එහෙම කළොත් එම ඇත්ත කතාව අනාවරණය වෙන නිසා ඒක වහන්න තමයි මේ විදිහේ ව්‍යාජ තොරතුරු ලබා දෙන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙමෙයි එක දිගට මේ විදිහට ව්‍යාජ තොරතුරු සහිත වාර්තා හතරක් එවනවා. හතරක් එවලා දෙසැම්බර් මාසේ 14 වෙනිදාත් එහෙම එකක් එවනවා. ජනවාරි මාසෙත් එවනවා. ඊට පස්සේ ජනවාරි 3 වෙනිදා තව එකක් එවනවා. මේක LTT එකට සම්බන්ධ බවට පෙන්වන්න. ඒ වගේම තවත් විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි 2018 දෙසැම්බර් 2 වෙනිදා මේක වෙලා දවසකට පස්සේ මුස්ලිම් ජාතිකයෙකුගේ නමින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ වවුන්දිය පොලිස් තනතුරට ලිපියක් ලැබෙනවා. ඒ ලිපිය එවූ පුද්ගලයාගේ ලිපිනේ කියලා දාලා තියෙන්නේ ලේඩිස් මාකට් රෝඩ් එරාවුර් කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි එළියුම ලියලා තියෙන්නේ. ඒකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා හිටපු LTT සමාජිකයෙකු පොලිස් නිලධාරින්ගේ මරණවලට සම්බන්ධයි කියලා. එතකොට හිටපු ඒ LTT සමාජිකයා 2018 නොවැම්බර් මාසයේ 29 වෙනිදා හවස අනිත් මිනිමරුවන් සමග සම්බන්ධ වීමට වවුන්තිය ප්‍රදේශයට ගිහිල්ලා කියලා ඔහුට විශ්වාසවන්ත තොරතුරක් ලැබිලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඒ අනුව ඒ LTT සමාජිකයා තමයි මේ ඝාතනය කළේ කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම විවිධ පුද්ගලයන් හරහා මේ ඝාතනය සම්බන්ධයෙන් නොමග යවන තොරතුරු දිගින් දිගටම දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම එහෙම තියෙද්දී මීට වැඩි වෙනස් අදහසක් තව කෙනෙක්ගෙන් එනවා. ඒ තමයි පුනරුත්ථාපන වෙච්ච LTT සමාජිකයෙකු බව කියන කන්දසාමි ඉන්බරාසා කියන පුද්ගලයා මාධ්‍ය හමුවක් කැඳවනවා. එයා මේ කැඳවන 2019 මං හිතන්නේ කැඳවලා ඔහු කියනවා මේ නැගෙනහිර පළාතේ කරුණාගේ කණ්ඩායම, පිල්ලියන්ගේ කණ්ඩායම, ප්ලොට් එක, ටෙලෝ සහ ජිහාද් මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් ඇතුළු සියලු දෙනා නිරායුධ කර යුතුයි. ඔවුන්ගේ ආයුධ වවුන් දෙසුදීම සඳහා ඔවුන් ළඟ තියෙන ආයුධ වවුනතේ උසිදුවීමට හේතු වුණා කියලා ඔහු කියනවා. 2019 පෙබරවාරි මාසයේ දුහමදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරලා තියෙනවා ඔහු මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා කියලා. ඒ කියන්නේ හිටපු පුනරුත්ථාපනය වෙච්ච LTT සමාජිකයක් මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා ජිහාද් මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් සහ පිල්ලයන්ගේ කණ්ඩායම් ගැන. ඒ කියන්නේ ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන ඒ වෙනකොට එළියේ කතාබහ කරමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලය මේකට අදාළව ඊළඟ බුද්ධි තොරතුර ලබා දෙන්නේ 2019 අප්‍රේල් 12 හරියටම පාසුක ප්‍රහාරයට දවස් 9කට විතර කලින්. දවස් 9කට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලියුමක් එවනවා. යූහාමු ඇලයිඩක්, බූ ආමා ඇලයිඩක්, බුද්ධි ඇලයිඩක්, 200 ඒ ඇලයිඩක්, 1 ඇලයිඩක්, NC ඇලයිඩක් 7 කියන අංකෙන් ඒකර පහෝගිය බුද්ධි වාර්තා 5ටම වැඩි 4ටම වැඩි වෙනස්. ඒකේ කියන්නේ එහි තොරතුරු අංක 1.8 සඳහන් කරනවා වවුන්තිය පොලිස් නිලධාරින් දෙදෙනා 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා ඝාතනය කළේ කාත්තංකුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානි සහරාන් මවුලුගේ අනුදැනුම් මත කියලා. එතකොට පාස්කු ප්‍රහාරයට ඔන්න මෙන්න තියෙද්දි සහරාන් ගැන කියනවා. ඒ කියන්නේ පාසුකු ප්‍රහාරයෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේ මෞරුතිව සිද්ධිය ඇත්ත හෙළදරව් වෙනවා. වෙන්න කලින් ඔන්න අපි එවලා තිබ්බා කියලා දවස් 19 දවස් 9කට කලින් එවලා තියෙනවා. ඒ වෙනකන් සම්පූර්ණ මේක LTT එකට බැර කරලා ව්‍යාජ බුද්ධි වාර්තා එවුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය පාසුකු ප්‍රහාරයට දින 9කට කලින් ඇත්ත කතාව එවනවා. එවුවට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් කියනා වගේම අපි බුද්ධි තොරතුරු දීලා තිබ්බේ මොනවත් කළේ නැහැ කියලා. එතකොට ඒකේ කියනවා CMC රිල්වාන් කියලා ආමි මොහිදීන් ගැන හැම වගේ ඒකේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඇත්තටම මේකෙදි මොකද වුනේ? කවුද ඇවිදින් මැරුවේ? ඇත්තටම වවුනතිය පොලිස් නිලධාරින් දෙදෙනා මරන්න ඇවිල්ලා තිබ්බේ 4 දෙනෙක්. ඒ 4 දෙනා තමයි අබ්දුල් මනාස් මොහොමඩ් පිරදවුස් කියන කෙනා, මිල්හාන්
ඉම්රාන් සහ ගපූර් මාමා ගපූර් මාමා කාලයක් සහරාන්ගේ රිදුරෙක් විදිහට කටයුතු කළා. මේ හතර දෙනාගේ එක්කෙනෙක් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව දුන්නු ප්‍රකාශයකට අනුව ඒගොල්ලෝ 29 ඇවිදින මේ ඝාතනය 30 වෙනිදා ඇවිදින් මේ ඝාතනය කරනවාලුයම ඒ වෙනකොට පොලිස් මුරපොළ ළඟ නිල් පාට තට්ටු ලොරියක් වගේ එකක් නවත්තලා තිබිලා තියෙනවා. ඒක පිටිපස්සෙන් කොළපර ටෙන්ට් එකක් දාලා තිබිලා තියෙනවා. මොකක්ද මේ ලොරිය? කාගේද මේ ලොරිය? මේගොල්ලෝ හරියට වැඩේ කරනවද කියලා බලන් ආපු ලොරියක්ද? ඒ ගැන තවම හොයලා නැහැ. ඊට පස්සේ මේ ඝාතනය කරලා මේ ඝාතනයට ඇවිල්ලා තිබ්බ බයික් දෙකකින් මේක කරලා ඊට පස්සේ ගපූර් මාමගේ උන්නච්චිය කියන තියෙන ගෙදරට ගිහින් තියෙනවා මේ හතර දෙනාම. ඊට පස්සේ රිල්වාන් උපදෙස් දීලා තියෙනවා පුත්තලම වනාත විල්ලුවට ගිහිල්ලා මේ ආයුධ සහරාන්ට බාර දෙන්න කියලා. ඒ වෙනකොට සහරාන්දලා තියෙන වනාත විල්ලුවේ පුත්තලම බස් නැවතුම් පොළට ගිහිල්ලා මේගොල්ලෝ බයික් එක කරනවා වගේ ළඟ පාතේදී දෙතව දෙන්නේ කැවිදිලා උන්න එක්කන් යනවා වනාත විල්ලුවට ගිනිහිල්ලා වනාත විල්ලුවේදී බැනර්ලෙහෙකට දාලා බැනර්ලෙකේ වරලලා තියෙනවා. ඒක T56 එකකුත් තිබිලා තියෙනවා කියලා මේගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට වනාත විල්ලුව තමයි මේ ගිනි අවි දෙක හංගලා තියෙන්නේ. ඊට අමතරව අනාවරණය වෙනවා පාසුක ප්‍රහාරයෙන් අර සියෝන් දේවස්ථානයේ ප්‍රහාරය ගැන විමර්ශන කරන්න ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහත්මයා. ඔහු අවසානාන්ත ඉදිරියේ මරණයට පත් වුණා. ඔහුගේ මරණයත් සැකයි කියලා සමහර මාධ්‍ය දවස්වල වාර්තා කරලා තිබුණා. කොහොම නමුත් එයා 2019 අප්‍රේල 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒවකට අධ්‍යක්ෂ සානියා බේසේකර දුරකථන උතුමා දීලා කියලා තියෙනවා. හාත්තංකුඩි පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඉන්න සැක්කරුවෙක් ගිහිල්ලා වහාම පොලිස් රහස් පොලිස් භාරයට ගන්න කියලා. ඔහු හාත්තංකුඩි පොලිසියට යන විට එහෙ ස්ථානාධිපතිවරයා ඉඳලා නැහැ. ඒ අනුව ස්ථානාධිපතිවරයා එනකන් රැඳිලා ඉඳලා මේ සැක්කාරයා පොලිස් භාරයට ගන්න. ඔහුගේ නම මොහොමඩ් ෆරීර් මොහොමඩ් ලෙබ්බේ. හවස 6:45ට තමයි හාත්තංකුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ඇවිල්ලා ඔහු භාරයට ගන්නේ. රහස් පොලිස් කාර්යාලයට ගිහිනිල්ලා රහස් පොලිසිය මඩකලපුව කාර්යාලයට ගිහිනිල්ලා ඔහුගෙන් ප්‍රශ්න කරද්දී නින්දවුරු නිවසක් ගැන කරුණානාවරණය වෙලා තියෙනවා. ඒ අනුව අදාළ නින්දවුරු නිවසට ගිහිල්ලා බලද්දී ඒ ගෙදර රිවෝල්වරයක් සොයාගෙන තියෙනවා. උණ්ඩ හතරක් තිබිලා තියෙනවා. ගිනි අවියෙන් අංක දෙකෙන් එකක් මකලා දාලා තිබිලා තියෙනවා. ඒකේ එක් අංකයක් විදිහට AS 388/7 කියලා සටහන් කරලා තිබිලා තිබුණා. ඊට අමතරව ලැප්ටොප් තුනක් ජංගම දුරකථනයක් ඇඳුම් සහිත පාර්සල් තුනක් සහ වත්තර එනේර මුල්ලේ නිවසක විදුලි බිලක් සහ ජල බිලක් හමු වෙලා තියෙනවා. ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ඊට පස්සේ කාත්තංකුඩි ප්‍රදේශයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්තරන්ට අරගෙන ඔවුන් ටෙල් කරන චෝදනා වෙලා තිබේ සියොන් දේවස්ථානයේ බෝම්බ කරවිච්ච අසාට්ට සහයෝගය දැක්වුවා කියලා. මේ ගැන ප්‍රශ්න කරන් යද්දි දිගටම පුත්තරම වනාත විල්ලු ලැක්ටෝස් වත්තේ ආයුධ තොගයක් වරදාලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව ගිහිල්ලා ඒ ආයුධ තොගයත් ලැක්ටෝස් වත්තෙන් අත්තරන්ට අරගෙන තියෙනවා. එතකොට එහෙ තිබිලා මේ බැනර් එක දාලා තිබ්බ අංකම කරදාපු T56 ගිනියවියක් සහ ඊට යොදන මැගසීනයක් රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ පහක් හංගේරියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ඊට යොදන මැගසීනයක් සහ උණ්ඩ තුනක් T56 උණ්ඩ 24ක් භාවිතා කළ හිස් පතරම් හිස් උණ්ඩ 8ක් ඇතුළු ආයුධ තොගයක් හොයාගෙන තියෙනවා. නින්ද ඌරු වලින් අර හමු වෙච්ච ගිනි අවිය සහ ලැක්ටෝස් වත්තෙන් හමු වෙච්ච ගිනි අවි දෙක තමයි 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුන්ටිව් පොලිස් නිලධාරීන්ගෙන් පැහැරගෙන ගිහින් තියෙන ගිනි අවි දෙක. එතකොට ඒ දෙක තැන් දෙක හංගලා දාලා තියෙද්දි හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි T5 අර මේ වවුන්ටිව් පොලිස් නිලධාරීන් දෙදෙනාට ඝාතනය කරන්න වෙඩි තිබ්බ T56 ගිනි අවිය හම්බේනවා අප්‍රේල් මාසේ 26 වෙනිදා මේ කියපු දවසේම හවස කල්මුනේ නිවසේ ඇති වෙච්ච ගැටුමෙන් පස්සේ වැටිලා හිටපු පුද්ගලයෙක් හත් තිබිලා මේ ගිනියවියත් හොයාගන්නවා. එතකොට මේ ඔක්කොම එකින් එකට සම්බන්ධ සිදුවීම් කවුද ඔවුන්ට ගිනියවි සම්බන්ධ පුහුණු කළේ කවුද ගිනියවි එහෙම හංගන්න කියා දුන්නේ කොහොමද මේවා ගිනිච්චේ ආරක්ෂකංශ වලට ඇස් ගැටෙන්නේ නැතුව කොහොමද මෙච්චර දුර ගිනියවි ප්‍රවාහනය කළේ කවුද උදව් කළේ ඊළඟට වවුන් තිව්වල නවත්තලා තිබල ලොරිය කාගේද කවුද ඒක දිහා බලන් හිටියේ මේ කිසිම දෙයක් තවම හරියට විමර්ශනය වෙලා නැහැ. මේ සියලුම දේවල් තවම විමර්ශන විය යුතුව තිබෙනවා. එතකොට 2018 දින 56 ආණ්ඩුව පටන් ගන්න ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩුව වැටෙන්න ඕන මෙන්න තියෙද්දි ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා කියලා පෙන්වන්න
වවුණු තිව්වල පොලිසුන් ධර්තයදනි ඝාතනය වෙනවා. ඒක පාදක කරගෙන බොහෝ තැන්වල ජාතික ආරක්ෂාව ගැන නැවත කතා කරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම හුදකලා සිදුවීම් නෙමේ. එතකොට එකින් එකට ගැටහෙනු සිදුවීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විමර්ශන අංශ තවමත් අවධානය යොමු නොකොළ බොහෝ දේවල් මේ වවුන්තිව් සිද්ධියත් එක්ක තියෙනවා. බුද්ධියංශ බොරු වාර්තා දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බොරු වාර්තා ඔස්සේ ගිහින් විමර්ශන කරනවා. හැබැයි අපි දවස් දෙක තුනක් ගිහේ ඉඳලා හොයාගත්ත දේවල්වත් බුද්ධියංශ වලට හොයාගන්න බැරි වෙලා තියෙනවා. එතකොට චේතනාන්විතව බොරුතොරතුරු දුන්නේ කවුද, චේතනාන්විතව මේ විමර්ශන අනිත් පැත්තට හරවන්න යැව්වේ කවුද කියන එක ගැන හරියට විමර්ශන කළොත් එම වවුන්තිව් සිද්ධියේ ඇත්ත කතාව වගේම පාසුකු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් අනාවරණය වෙයි. අපි අද මේ වවුන්තිව් ගැන මේ කතා ටික කිව්වේ ඇත්තරම වවුන්තිව් වලට හරියටම අවුරුදු 6ක් වෙනවා. තවම ඇත්ත කතාව මොකද්ද කියලා චිත්‍ර එලියට ඇවිල්ලා නැහැ. සිදුවීම් දාමයක් විතරක් තනින් තන සිදුවීම් එලියට ඇවිල්ලා තියෙනවා. අපි ඒ සමහර සිදුවීම් එකට ගැට ගහලා දිනවකවානු ගලපලා අපි හොයාගත්තු දේවල් එක්ක තමයි මේ කතාව කියන්නේ. අපි හිතනවා හරි විමර්ශනයකින් මේකේ පිටිපස්සේ හිටපු මහා මොළකරුවන් කවුද කියලා නාවරණය කරගන්න පුළුවන් වෙයි කියලා. සුපුරුදු පරිදි මතක් කරනවා මීඩියා එල්කේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මතක් කරනවා හැමදාම අද සිට හැමදාම රෑ 9ට සහ උදේ 9ට වීඩියෝ දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැමඟහරුවාදම හවස රෑ 9ට සජීවීව එකතු වෙන්නත් සජීවී විකාශයක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මීඩියා එල්කේ සමග රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. අපි හෙට උදේ 9ට යලි හමු වෙමු.